আপনি পারিসারে যা গাড়ি আছে জালে আলু পিটুয়ার গান না অনেক জালে 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 কিয়ের পাড়ম লেদ আরক্ষা মহা পারিশ্রম ওন আপি অবসান করা দ্যাম মে আলু পাড়ম মেক ওয়ালা তুনবাসর দি হন্ডার ডিগনে গেন তিনা মানে দ্যাং আপি হাতরবাসরে দি বাড়মু মনবাদ করান তিয়েনি কিয়লা তুনবাসর দি ওয়ালা মতক তি নে জালে লাবেন স্থান নে ইত পাসে জালে সাপয়া গান্নে কোহমদ কিয়লা නේද ඒ වගේම අපි කතා කරා ඒ වගේම අර ජල පෙරණයක් හැදුවා නේද යෝගට් කෝප්ප එහෙම යෝගට් කෝප්ප වලින් මතකද ජල පෙරණයක් ඉතින් ඒ වගේ දේවල් තමයි අපි කලේ නේ හොඳයි එහෙනම් අපි මුලින්ම පින්තූර ටිකක් බලලා ඉමු මේ ජලය ගැන එතකොට තව අපිට හොඳට මේක අවබෝධ කරගන්න පුළුවන් මේ පාඩම right එහෙනම් බලමු නේද අපි පින්තූර ටිකක් හොඳයි හැමෝම ලෑස්ති වෙන්න ඔ මාතෘකාව ලියලා ලෑස්ති වෙන්න මේක ලොකුවට පේනවද නෑ නෑ නේ සර් සර් පොඩියට පේන්නේ නෑ සර් පොඩියට පේන්නේ නෑ සර් පොඩියට පේන්නේ නෑ පේන්නේ හරි හරි දැන් බලමු දැන් නෑ දැන් පේනවා පොඩියට පේන්නේ දැන් සර් ලොකුවට පේනවා හොඳට ආහා නෑ හරි දැන් ආවා දැන් පේන්නවද සර් හොඳයි දැන් හරි දැන් පේනවා සර් හරි දැන් මයික් මියුට් කරගන්න प्रदेश जल लाक्रम जाले लाइकूट कर जाले गोड़ाई වතුර උඩට එන්නේ ලිඳේ වගේ නෙවෙයි නේ නාල ලිඳ කියන්නේ ඒකනේ right මේ තියෙන ලස්සන පීල්ලක් ඉස්සර කාලේ මේ වගේ ලිඳ තිබුණා මේ ලිඳෙන් ජලය උඩට ගන්න පුතේ අර දැන් මේ මෙන්න මේ ලිඳ බලන්න මේකේ කප්පියක් නේ තියෙන්නේ මෙන්න මේකේ මේ කප්පියක් だよ පේන්නේ නේද කප්පිය ඔයාලා දන්නවා හැබැයි මේකේ තියෙන්නේ කප්පියක් නෙවෙයි දබරයක් තියෙන්නේ අර කරකවන්න තියෙන්නේ දැන් අද පතල් වලත් බඩු උඩට ගන්න පතල් වල තිබෙන පාස් උඩට ගන්න මේ දබරය දැක්කද මේ කොටයක් තියෙන කැරකෙනවා ඒකේ ලණුවක් ඔතන තියෙන්නේ මේ මෙතන තියෙන සුක්කානම කරකවනකොට පහරට ගන්නත් පුළුවන් උඩට ගන්නත් පුළුවන් හොඳයි හරි ඒ ජලය සපයා ගන්න ක්‍රම හොඳයි තාම ඉවර නැහැ අපි බලමු ඊළඟ පින්තූර ටික पेन हर हर
හරි Pini pode vestir pavi. Ah, then balmo. Pini. Eti benne. Jalay. Then api di mata yoda ganna wane. Pini sidu jalay. Ned. Ting ling waling, pokunu waling, evang ganna, pini sidu jalay api. Bonna ganna. और मैं हम भी वो ना है भाई जाले आपत्ति यानो वैडी नेद आपत्ति ये ले भी वो और नया मट गान ना वापी और नान ने ऐसा सो दाने जाले आपी गान ना हमारा नान ना पुलवा नेद जाला सेल्लम कराने जाले ये उदा गान ना जाला सेल्लम जाले ये तीबे ना स्थान है बहुत मार सुंदर है नहीं तो कुते लासन है लिए ली मैं वे ना वा जालाश है देने वा पोकुनु है देने वा ते बारन में दिया ल विशाल में दिया है और सामार होटल्स वाला मैं वाके जाले कपूल देखर असली गमन करना मैं कपूल तेमा के नहीं එහෙමත් ජලයේ සුන්දරත්වය නේද මිලින්න පුළුවන් මේ වගේ පෑන් වල මේ බලන්න ඔය ජලයේ තිබෙන තව ප්‍රයෝජනයක් වාජන සෝදන්න පුළුවන් අපට එළවලු පළතුරු නේද සෝදන්න පුළුවන් හැබැයි ති සමහර මිනිසුන් මේ ජලයට අපද්‍රව්‍ය මිශ්‍ර කරනවා නේද ඒක නිසා මොකද වෙන්නේ ජලය අපිරිසිදු වෙනවා රෙදිසේ දොනකට නේ जाल क्रीडा मेथी जाल क्रीडा अरे मे वागे मे प्लास्टिक इधर जाले इधर दान प्लास्टिक बोतल वागे देवा लोकोट पेन वाले इधर वाहन सोदान गे सोदान पोलव सोदान बे जाले अपवित्र भीमनी सा जाले दिशा तुम तक हानिया फिर अनेक මේ වගාවන් වලට ජලය යොදා ගන්න අල වගේ දේවල් තම්බන්න වර්ග තම්බන්න තම්බන්න තලාස යොදා ගන්න සතු නාන්න සතු නෑවීමටත් ජලය නේද ජලය සමාන් කරන වාහන බලන්න පාරි බොට්ටු නෑ जाले कमान करने वाहन समाहर नगर आतर तीन दिन पार वाले की आनंद हुआ नोएडा कमान कराने पुलवा मैं तो नहीं ओ ए माल जाले उमा आवे ना मैं वाके ले जाले बहुत साल और जाले विदुली में जाले आप भी तो बैठे මේ දවස්වල මේක වාර තියෙනවනේ ජලයේ තෙල් මුසු වෙලා මේ බලන්න ජලයේ තෙල් එකතු වුණාට පස්සේ සතුන්ට වෙන දෙන්න මේ දවස්වල වාර මේ ටීවී එකෙත් බලන්න පුළුවන් අර නැවකින් ජලයේ තෙල් මුසු වෙලානේ විවිධ අපද්‍රව්‍ය ඔ මාළු එහෙම නැද්ද කොහොමද අපිට එහෙම උනොත් බොන්න වෙන්නේ මේ වගේ අපිරිසිදු ජලය නේද එතන ඔයාලට වගකීමක් තියෙනවා ජලය පිරිසිදුව තබා ගන්න මෙහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ ජලය නැති වුණොත් විශාල කරදර වලට අපිට මුහුණ දෙන්න වෙනවා මේ ජලය නැති වුණොත් කොරෝනා එතකොට හිතේ කොරෝනා හොඳයි කියලා නේ ජලය නැති වුණොත් අපිට ඊට වඩා කරදරයක් මේ බලන්න මේ ජලයට තෙල් මුසු වෙනවා ඒ ජල ෆිල්ටර් හදන විදිය මේ වගේ ෆිල්ටර් වාඩ වෙනද පොලෙන් ගන්න පුළුවන් නේ ඔව් මේ විශාලේවත් තියෙනවා මේවා එකක් ගෙදරදී හදන්න පුළුවන් හොඳයි
එනවා අපි මේ පින්තූර ටික බැලුවේ ජලය මාතෘකාව යටතේ ඔයාලා කලින් ඉගෙන ගනිපු දේවල්. හන්දේ මම පොඩි ප්‍රශ්නයක් ඔයාලට දෙන්නම් මේකෙදි නේද? මේන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. අප ජලය ලබා ගන්නේ කෙසේද? අප ජලය ලබා ගන්නේ ඔඩල් ලියන්න. දැන් මම පෙන්නන පින්තූර වලින් තමයි මේක ලියන්න පුළුවන් වෙන්නේ ඔයාලට. මම එකක් ලියනවා ගංගා. හරි ලේසි ප්‍රශ්නයක්. 10ක් විතර ලියන්න වෙනවා. ජලයයි ලං. හරි මේව ලියන්න පුළුවන් නේද? කොකුණු, ලිඳ, වැව, ඇල, දොළ නේද? ජලාශ, නල ලිඳ. යාපනයේ පැත්තේ තියෙන විශේෂ ලිඳ ආණ්ඩියා ලිඳ. ආණ්ඩියා ලිඳ ආණ්ඩියාලිද ඔයාලා දැකලා තියෙද? ආණ්ඩියාලිද දැකලා තියෙද? අනේ මේ ෆෝන් එකක් දැක බෑනේ. Traveling and cooking experience it samuke wate. Thank you.
හරි දැක්ක නේද? තේරුණ නැහැ දැක්ක. ඔව් සමහරු දැක්කස. ඔව් සමහරු දැක්කස. හොඳයි. ඒ කියන්නේ යාපනයේ ප්‍රදේශ අපේ කරනවා තමයි. නේද? ආන්ඩියා නේද? සර් දැක්ක. ඔව් ඒකත් ලියන්න පුළුවන් ලියන්න. ආන්ඩියා ලින්දත් ලියන්න. හැබැයි ආන්ඩියා වල අකුරු ආන්ඩියා ලින්ද ඔයාලට පුතේ දැන් ඊළඟට කරන්න තිබෙන්නේ පොඩි ක්‍රියාකාරකම තේරුණාද මේ අහන්නකෝ දැන් අහගෙන ඉන්න ලියන්න අඳින්න යන්න එපා ඔයාල ගන්නවා මඩවලක් ළඟට ගිහිල්ලා විනිවිද පෙනෙන වීදුරුවකට විනිවිද පෙනෙන වීදුරුවක් වෙන්න ඕන. ඒ කියන්නේ වීදුරු කෝප්පයක් හොඳේ. ආ වීදුරු භාජනයකට මඩ වතුර ටිකක් ගන්න. කොළරඩු වතුර. කොළරඩු සහිත වතුර. ඔව් මඩ වතුර ටිකකුත් ගන්න. අන්න හරි. කොළරඩු වැටි. කොළරඩු. ඔව් අරන් දුන්නු. ඒක තමයි. පිළිසිදු ජලය. ආගින ප්‍රොඩක්ට් නේද අපි ගන්නවා එතනිනුත් වතුර විදුරුවක් ගන්න ඕන ඒ වතුර විදුරුව මේ විදිහට තියා ගන්න තව විදුරුවක් ගන්න ඒකට ඔය ලිඳෙන් හරි ඔයාලේ ටැප් එකෙන් හරි සර් ඔයි සර් අඳින එක අපි ලියා ගන්න ඕනද එපා අහන් ඉන්න තියෙන්නේ right හා සර් ओ मैं यहाँ ना को पेस्ट ने मादे जाले ये मैं ती ये ने मना दे कॉलर वोटू जाले ये कॉलर पीरिसिटू जाले ये पीरिसिटू जाले ये आनीतर जाले ओ मैं ती ये पीरिसिटू पीरिसिटू जाले ये ना पीरिसिटू नहीं सामान में जाले ये සාමාන්‍ය කියන්නේ වල ලිඳකින් හරි ටැප් එකකින් හරි සාමාන්‍ය ජලය. ඔව් සාමාන්‍ය ජලය. ඔන්න ඔය වාදන තුන. මේ අහන් ඉන්න දැන්. මෙහෙම අරගත්තට පස්සේ පුතේ ඔව් මේ වීදුරු ටික අපිට ඕන ලේබල් එකක් අරවන්න පුළුවන්. මේ ඔව් මේ වතුර ටිකක් තියෙන මේකේ තියෙන පොළොරුඩු වතුර මේකේ තියෙනවා සාමාන්‍ය වතුර. A B C කියලා වීදුරු තුන දැන් අපි ඔය වීදුරු තුන නම් කරා. නේද? A වාදනේ තියෙන්නේ මොනවද? මඩ වලකින් ගානිපු මඩ උපෙච්ච වතුර. B තියෙන්නේ කොළරොඩු තිබෙන තැනකින් ගානිපු ජලය. නේද? කොළරොඩු වලකින්. C සාමාන්‍ය ජලය. හොඳයි. තාලිය ගන්නද? නෑ, ලියා ගන්න එපා. මේ දැන් ඔන්න ABC වාදන තුනේ නේද ජල සාම්පල තුනක් තියෙනවා මේවට අපි කියන්නේ සාම්පල ජල සාම්පල තුනක් තියෙනවා නේද දැන් බලමු අපි මේ වාදන තුන සසඳන්න ඕන පුතේ සසඳන්න කියන්නේ එකිනෙක අතර වෙනස්කම් බලන නේද ඔව් වෙනස්කම් බැලුවාම දැන් මේකේ මඩ ජලයනේ තියෙන්නේ මඩ සහිත ජලයනේ මඩ සහිත ජලයේ තිබෙන එකේ පාට සුදු පාටද මඩ පාටද දුඹුරු පාටයි මඩ පාට දුඹුරු පාටයි දුඹුරු පාටයි නේද මඩ පාටයි මඩ පාටයි පොළොරු පාටයි පොළොරු තියෙන එකේ පොඩි පොඩි නේද අර මේ ළමයි කර වතුර වීදුරු අබ්බෝන පින්තූරයක් ඔයාලා දැක්කේ අර මඩ මේ කොළරඩු වගේ තියෙන නේ පොඩි පොඩි වැලි කැට තියෙන්න පුළුවන් කොළරඩු කැබලි තියෙන්න පුළුවන් නේද රොඩු කැබලි තියෙන්න පුළුවන් මේක ඇති ඒකත් සමහර විට මඩ පාට
වෙන්නේ නැති එහෙම නැත්නම් දුඹුරු පාට වගේ වේවි. සාමාන්‍ය ජලය ටැප්පෙන් හරි ඉසෙන් හරි ගලපු ඒවයි මොන හරි වර්ණයක් තියෙනවද? පාටක් තියෙනවද? සුදු නෑ සුදු නෑ. සුදු නෙවෙයි. සුදු පාට නෙවෙයි. ඒක පාටක් නෑ පුතේ. පාටවල් නෑ. ඔව් ඒ පහේ ජලය. සර් ජලයට පාටවල් නෑ. ඔව් ජලයේ පාටක් නෑ. හැබැයි මේ මඩ ජලයේ පාටවල් නැත. නේද? පොළොඩු ජලයේ උගුරු පාට වුණා. එහෙනම් සාමාන්‍ය ජලයේ පාටක් නැහැ. දැන් මේ පොළොඩු මඩ ජලයේ ඔයාලා පොඩ්ඩක් ඉඹලා බලනවා. පොඩ්ඩක් බලන මෙහෙම නාහෙට තියලා. නේ? සමහර විට මේ සුවඳක් දැනෙන්න පුළුවන් නිකන් මඩ සුවඳක්. නේද? පොළොඩු ජලයක් පොඩ්ඩක් මෙහෙම නාහෙට තියලා බලන සමහර පල් නේද? පල් වෙච්ච සුවඳක් දැනෙන්න පුළුවන් ඔයාලට. පාල් වතුර වගේ සාමාන්‍ය ජලය මොඳක් දැනවද? කිසිම සුවඳක් නැහැ. කිසිම සුවඳක් නැහැ. හරි. එහෙනම් දැන් ඔයාලට තේරෙනවද? ඔව් බොන්න ගන්න වතුර පිරිසිදු ජලය වෙන්නේ පයි. පිරිසිදු ජලයට පුතේ පාටකුත් නැහැ. ඒක වර්ණයකුත් නැහැ. නේද? පාටකුත් නැහැ. සුවඳකුත් නැහැ. ඔව් සුවඳකුත් නැහැ. සුවඳකුත් නැහැ. ඔව් සුවඳකුත් නැහැ. සුවඳකුත් නැහැ. වර්ණයකුත් නැහැ. නේ? අහදිසියවත් මේ කොළරොඩු ජලය නම් එතන පාටකුත් තිබුණා සුවඳකුත් තිබුණා. නේද? මේකේ තේමයි. පාටකුත් තිබුණා සුවඳකුත් තිබුණා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවද හොඳ වතුර අපි මොකද කියන්නේ? ඔව්. පහයි. හයි අපට දැන් ඔ මේක ලියන්න පුළුවන් මෙහෙම දැන් ඔන්න ඔයාලා අඳින පටන් ගන්න මේක හොඳේ ආවදී වෙලා කරුවක් දාලා හුවඳක් ඇට සර් ඔක ලියන්න ඕනේ නෑ නේද ඔව් එතන හුවඳක් ඇට ලියන්න ඕනද ලියන්න අඳින්නේ දෙකම ඕනද ඔව් ඔව් අයිල් දැකි අය මාර වෙනවනේ බලන් තුත් අය මාර වෙනකොට කියෙන්නේ සුවඳක් මේකේ සුවඳක් තියෙනව නේද සුවඳක් ඇත්ත අය මාර වෙන කතා කරන්නේ නැහැ ඉක්මන් කරලා වැඩි කරන්න වර්ණයක් ඇත වර්ණයක් ඇත නේද ඕන අපිට මේව වෙන වෙනම කොටු ඇතුලේ අඳ ගන්න පුළුවන් වෙනම කොටුවක් පාට පැන්සලේ මේකට වෙනම කොටුවක් සර් කොටු ගහ ගන්න පාට පැන්සලෙන්ද ඔව් ඔව් සාමාන්‍ය ජලය සුවඳක් නැත සුවඳක් නැත නැත නේද වර්ණයක් වර්ණයක් නැත වර්ණයක් නැත හොඳයි හදන්නද සර් ඔව් දරුවෝ දැන් කරාම කියලා ගොඩක් වෙලා පෙන්න රොබෝට් එක පෙන්න ලස්සනට වැඩේ කරන්න ඕන
දැන් ඕක අඳින ගමන් මම ප්‍රශ්නයක් අහන්නම් කවුරු හරි උත්තරයක් දෙන්න මට දැන් අපි සාමාන්‍ය ජලය කියලා ලිව්වනේ පුතේ සාමාන්‍ය ජලයේ වර්ණයක් ඇත්තෙත් නැහැ සුවඳක් ඇත්තෙත් නැහැ එතකොට ඒවා බීමට පිරිසිදු ජලයේද තියෙන්නේ ඔව් සර් ඔව් ඔව් සර් उत्तरे වර්ණයකුත් නැහැ නේද හැබැයි බීමට සුදුසුයි කියලා අපිට කියන්න බෑ තේරුණාද බීමට සුදුසුයි කියලා කියන්න බෑ පිරිසිදුයි කියලා කියන්න බෑ පිරිසිදු බව හොයන තව ක්‍රම තියෙනවා තේරුණාද නැත් තව ක්‍රම තියෙනවා හොඳේ මගේ හැටි ඒක මතක තියාගන්න ඒකයි මම මේකට සාමාන්‍ය ජලය කියලා ලිව්වේ वाला क्यों नहीं इतना पीरिसितु जाले दिए नहीं क्यों नहीं पीरिसितु जाले नहीं वे सामान्य जाले बोलना बोलते नहीं है ना ये साम अभी तो मेरे तीन जगह ने मुकाद पुते सामान्य जाले ये तो वारने कुट नहीं है हैडे कुट नहीं है आंट तावे का हैडे आपने नहीं ये वाक ये में सुवंद कुट नहीं गांधी सुवंद कुट नहीं है ना ये वाक सामान्य जाले ये सामाहरा भी तो बोलना होता वेदना पुलवां होता नहीं वेदना पुलो नहीं होता नहीं वेदना पुलो इगन सामान्य जलेत हो एक तमाय आप मेकिंग गिनेगाते मेक क्रियाकार का वो पुत्ते वो यार के इधर अधिकरण दें मैं आप ही पोते ऐंदा के ला हरियाण ने मेका करा लाओ बरा थोड़ी में से आप गन आरागे ना बिजली से पहने मो में विद्रु तूना गन आरागे ना वो मामा की वो में जाले या सांपाल तूने गन नहीं आरागे ना वो यार अहिम बालन නේද මෙහෙම නාට්‍යයක් බලන්න හොදක් තියෙනවද කියලා එතන කරලම බලන්න ඕන ඕක කරලා බලලා ඔයාලා මට ෆොටෝ එකක් එවන්න ඒක කරන හැටි මොන වීඩියෝ එකක් එවන්නත් පුළුවන් මම එවන්නම්කෝ මේ ඔයාලා වීඩියෝ එවන්න යන්නේ මම තුන වසරේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි කරපු වීඩියෝ එකක් මම ඔයාලගේ ගෲප් එකට ෂෙයා කරන්න බලන්න යාලා කරන දේවල් නේද ඔයාලා මුකුත් කරන්නේ अनिवार्य मेक कर हाँ
එහෙම කියන්නේ දන්නද පුතේ මේක තමන්ම කරාට පස්සේ තමයි මේක අපිට හරියටම අවබෝධ වෙන්නේ එහෙමද පොතේ තිබුණු පළියට අපිට අවබෝධ වෙන්නේ නැහැ දැන් මම මේක බෝඩ් එකේ ඇඳ කියලා ඔයාලට හරියටම අවබෝධ වෙන්නේ නැහැ මේක අත්දැකීම ඔයාලා ගන්න ඕන නේ වීදුරු තුන අරගෙන ඒක සුවඳ බලන්න ගඳ බලන්න හැඩය බලන්න නේ තව තව දේවල් බලන්න පුළුවන් සාමාන්‍ය ජලයේ තිබෙන එනත් ලක්ෂණ බලන්න ඒවත් මට යටින් කියලා එවන්න හොඳයි එහෙනම් අපි පරිසරයේ පාඩම මෙතනින් අවසන් කරමු මේකෙත් තියෙන පුතේ gedara වැඩ කීපයක් හොඳද ඒ ටිකක් මම ඔයාලට දාන්නම් අදට අපි පරිසරය ඉවර කරමු මෙන්න මේ ප්‍රශ්නයක් ලියාගෙන නේද මේ එක ප්‍රශ්නයක් ලියාගනිමු අපි gedara වැඩවල එක ප්‍රශ්නයක් ලියාගන්න ඒ දෙවි ලොකු දාසන් සම්ගිවලේ නැහ් තව ටිකක් වැටිනවා අනේ රොඩු සෑයි ළඟට ගණිතයේ පාඩම තියද අපි ගණිතය ඊයේ කරානේ මෙහෙම කරමු පුතේ මේ